binasai, nil pata kanduru binasai, palu palu galavi yana subhavaya penawa, nathamang ahanne, nilasala palu galawenawa, dan kohottuye pedi hælila, kæli galavila, ade paksha dekama kudu pattan vela thiyena, aana maitripala mahathaya galavila giya, dan galavila giilla hælavila inne. Jesto ku sabahati mahinda mara mira elie, jati ke sangi daga ite ku duminda bisa naik elie, ala gie wan ne elie, dan maitri ge toko me elie, rani na trek rek de miri ban malu he, kolombe indam, ampar de kilometer tunsia pan hak pitreti, et dusker gam dana uti na pradesia, me ampar distrik ke gatta ma langka ve diga ma distrik ke, pan me hakone indam, dehiat takan dia dakwa, kilometer desi e wisak pitreti, apit de badul le indam kolombe de anati ne te dure, me distrik ke me dure sama anai, apit de badul le indam kolombe anati na dure. මේ දිස්ත්‍රික්කයේ විවිධත්වයක් තියෙනවා සංස්කෘතික විවිධත්වයක් තියෙනවා දේශගුණික විවිධත්වයක් තියෙනවා කර්මාන්ත කුෂිකර්මාන්තේ විවිධත්වයක් තියෙනවා ඒ විවිධත්වයක් තියෙන ඈත උනත් ඉතා වාසනාවන්ත දිස්ත්‍රික්කයක් කියලා අපි පක්ෂය හැටියට සලකනවා අපේ පක්ෂයේ රටගොඩ නැගීමේ වැඩපිළිවෙලේදී විශේෂත්වයක් දීලා රටගොඩ නගන්න ඉතා සම්පත් ආකරයක් තියෙන දිස්ත්‍රික්කයක් හැටියට අපි සලකන එක්තරා දිස්ත්‍රික්කයක් තමයි දිගමඩලු දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ කියලා අපි කියන්නේ. ඉතින් අද ඒ දිස්ත්‍රික්කයේ කාන්තාවන් මේ විදිහට දහස් ගාණින් රොද බැඳීම මම හිතනවා සතුරා වුණත් ටිකක් සලිත වෙනවා කියලා. සතුරා වුණත් සලිත වෙනවා කියලා. මේ රට මේ තත්ත්වයට පත් කරපු කොළ නිල් පාලකයෝ ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් මෙහෙම එකතු වෙනකොට ඉතාම සන්තෝෂෙන් අපි ඉන්නකොට උන් ඉතාම සන්තෝෂෙන් නෙවෙයි ඉතාම බියෙන් ඉන්නවා. දැන් මේ හරිනි සහෝදරියම මෙතන කියපුවාම තවත් බිය වෙනවා. තනියමලු පරද්දන්නේ. කාන්තාව එකතු කරලා තනියමලු පරද්දන්නේ. එතකොට කොච්චර බය වෙනවා ඇතිද නේ? මට හිතෙනවා පාලකෝ එක තේරුම් ගන්න එක හොඳයි කියලා. සැලලීනි සංදේශයේ කතුවරයා ලිව්වා සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින කියලා. මේ කාන්තාවගේ ගන්න පුළුවන් ඉඟ මිටට කියලා. හරිනි සහෝදරි කියනවා රනිලගේ ඉඟ ගන්න පුළුවන්ලු කාන්තාව ඔක්කොම එක වුණාම එක මිටට ගන්න පුළුවන්ලු රාජපක්ෂකෙක් ගන්න පුළුවන්ලු සජින්ජෙක් ගන්න පුළුවන්ලු ඔව් අපි සපත කරලා කියනවා අනිවාර්යයෙන්ම මේ 2024 වසර ගැහැණුද පිරිමිද මේ රටේ එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ දුෂ්ට පාලනය මේ රටෙන් අතුගාලා දානවා පරද්දලා දානවා ඒකට සාක්ෂියක් අද මේ අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාව සපේමින් ඉන්නවා ඔබට ඒ ශක්තිය තියෙනවා අපි ඒක පිළිගන්නවා සුවිශාලම කාර්යභාරයක් කරන කණ්ඩායමක් මේ ඉන්නේ ලංකාවේ වැඩිම ඩොලර් ගෙනල්ලා දෙන්නේ කාන්තාව විදේශ ශ්‍රමිකයා ශ්‍රමිකයන් හැටියට වැඩිම ඩොලර් ගේන්නේ කාන්තාව ගෘහ සේවයේ වැඩි හරියක් ඉන්න ලංකාවේ වැඩිම ගෘහ සේවයේ නිරත වෙන විදේශ රටවල වලට ගිහිලා ගෘහ සේවයේ නිරත වෙන වැඩිම කාන්තාවෝ ඉන්නේ මඩකලපු යම්පාරේ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා ඉන්නේ මේ හැම අම්මලා කෙනෙක් අම්මලා තාත්තලාටම හිණයක් තියෙනවා ඔය විදේශගත කාන්තාවොත් එක්ක අපි කතා වුණාම සමහරට ඔය අරාබිකේ රටවල වලට ගියාම මහත්තයා අපි ආවේ දරුවන්ට ගයක් හදාගන්න දරුවන්ට උගන්වන්න කියලා තමයි කියන්නේ මේ දුෂ්ට පාලනේ කොච්චර කාන්තාව පීඩණයට පත් කළා තියෙනවද කිව්වොත් හද කම්පණයට පතුත් වෙන ප්‍රවෘත්ති විටින් විට අපි ඔය විදේශගත ලාංකීය කතුන්ගේ සිද්ධි අපි අහලා තියෙනවා මේට අවුරුදු කීපයකට පෙර ආතුව මාතර 30 ගොඩ අම්මා කෙනෙක් ඒ වගේ අරාබිකරේට ගියා ගයක් හදාගන්න ආදායමක් වත්කමක් හොයාගෙන ඇයි ඒදී අනේක දුක් විඳා ඇඟ පිච්චුවා යකඩ යන ඇඟට බැස්සුවා දසවද දුන්නට පස්සේ ලංකාවට ආවා මාතර මහරවලේ සැත්කමක් කරලා ඇගේ ඇඟේ තිබිලා ඇන 39ක් එළියට ගත්තා ඇන 39ක් එළියට ගත්තා ගයක් හදාගන්න ඒ සහෝදරි ඇන නම් ගෙනල්ලා තිබුණා ගයක් හදාගන්න බැරි මේ සියල්ලට වග කියන්න ඕන පාලකයෝ ඉන්නේ මේ රටේ ඩොලර් රුපියල දෙන කාන්තා අපේ වතුකරේ කාන්තාව ඇයට නීතියක් පනවලා තියෙනවා දවසට පඩිය දෙන්නේ සියලු දීමනාවන් සහිතව 1000යි දවසක් වැඩ කරන්න ඕනි කූඩැල්ලෝ කනවා අවුවට වැස්සට අහු වෙනවා කඳු හෙල්ලෝ නගින්න වෙනවා බඹරු අනිනවා සර්පයෝ දෂ්ට කරනවා සීතල පාන්දර ගිහිල්ලා තේ දළු නෙලනවා 1000ක් ගන්න නම් අවම කිලෝ 20ක් කඩන්න කිලෝ 20ක් කිලෝ එකකට තියෙනවා දළු 1000ක් තියෙනවා තිර වගේ කඩන දළු 1000ක් තියෙනවා මැෂින් එක වගේ කඩන්න ඕනේ ඒතර කිලෝ 20ක් කඩනවා කියන්නේ අත 20000 වාරයක් දළු කඩන්න ඕනේ එහෙම කරලා හොයන ඩොලර් එහෙම කරලා හොයන ඩොලර් ඇඟලුන් ශේස්ත්‍රයේ ඉදිකට්ට දිහා බලාගෙන දවල් රැ නැතුව ගාමන්ට් එකේ මහනවා මෙරටේ කාන්තාවෝ රටට ඩොලර් ගේන්න සෑයෙන් කැප වෙනවා රටට විදේශ විනිමය ගේන ඒවත් පාලකේ හොරා කාලා ඔබත් මේ රටත් අපි දරුවෝ දහදොක් පිනිනවා දහදොක් පිනිනවා මෙන්න මේ தත්ත්වය වෙනස් කරන්න ඕනේ ඔබ දරුවෝ හදනකොට දරුවෝ සුළු සුළු වැරද්දක් කරලා බනිනවා දොස් කියනවා කණෙන් ඉරිකනවා ටොකු අනිනවා දඩුවම් දෙනවා
පොඩි පොඩි වැරදි වලට පිගානයක් කෝපයක් කැඩුවත් එහෙම දෙනවා නේද රටක මහ බැංකුව කඩපේ කාට දඬුවමක් දෙන්නේ නැහැ දරුවට විතරක් තලන්නේ සීනිබදු වංචා කරපේ කාට දඬුවම් දෙන්නේ නැද්ද තලන්නේ නැද්ද පොඩ්ඩක් මං අහන්නේ දැන් මේ රටේ ජනතාවට තුන් වේල කන්න බැරි තරමට වරදක් කරපේ උන්ට දඬුවම් දෙන්නේ නැද්ද බෙහෙත් පෙත්තෙන් හොරා කාපේ උන්ට දඬුවම් දෙන්නේ නැද්ද උන්ට දැනෙන්න දඬුවමක් තියනවා දෙන්න ඒකට තමයි මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලංකාවේ මේක රාශි වෙන්නේ ඒ දඬුවම දෙන්න හරි කෝට්ට පෙන්නනවා දිසාව පෙන්නන ලකුණක් තියෙනවා මාලිමාව ඒකට දඬුවම දෙන්න ගන්න ඕනේ පැන්සල ගහන්න කතිරය ආන්න පාලකයන්ට දඬුවම හම්බෙනවා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරි දඬුවම හම්බෙනවා දැන් කුංචි පුංචි වට තමන්ගේ දරුවන්ට තලපු තාත්තලට අම්මලාට මං කියන්නේ අපි ඔක්කොටම 76 අවුරුද්දක් තලපු උන්ටත් දැන් දඬුවමක් දෙමු උන්ටත් දඬුවමක් දෙමු මේ දහදුක් විඳින්නේ උන් නිසා කියලා තේරුම් ගන්න. ඒ නිසා මේක වාසනාවන්ත රටක්. මේ රට මෙහෙම වෙන්න ඕන එකක් නෙවෙයි. මතකද පීබී අල්විස්පරේ අපේ පීබී අල්විස්පරේලා කවියක් ලිව්වා. පෙරදිග ලෝකයේ බබලන මුතු හැටේ කියලා. මේක පෙරදිග ලෝකයේ බබලපු මුතු හැටයක්. මිනි මුතු තිබුණු තැන ඈ පෙරදිග ධාන්‍යාගාරය. මතර කන්න බොන්න තිබුණු තැන. දැන් මේ මුතු හැටේට මොකෝ වෙලා තියෙන්නේ? දැන් ඒ හින්දා කවිය අලුත් වෙලා පෙරදිග ලෝකයේ බබලුණු මුතු ඇටය ඒ කාලේ බබලුණු ඈ පෙරදිග ලෝකයේ බබලුණු මුතු ඇටය මුළු රට කොල්ල කෑ හොරු රලකට යටය මුළු රට කොල්ල කෑ හොරු රලකට යටය දිගා මඩුල්ලේ ගෑනුන් අද එක මිටය හොරු පරදනා බව දැන්නම් අත උඩය කියලා ලියාගන්න හොරු පරදනා බව නම් දැන් අත උඩය මෙහෙමම ඉතින් වැඩේ වෙනවන්නේ දැන් පරද්දන්න ඕන දැන් දඬුවමක් දෙන්න ඕනි මේක හොඳ ශාස්ත්‍රීය පළාතක් ශාස්ත්‍රීය රටක් මුන් කන්න නැති රටක් බවට පත් කරා දරුවන්ට මේ රටේ පා කරවල රටෙන් යන්න තැනට හැදෙව්වා කිරිසප්පයෝ රටේ දාලා අම්මලා රට යවන තත්ත්වයට පත් කළා දොස්තර මහතුරු ඉංජිනේරු මහතුරු රට අතහැර යන තත්ත්වයකට පත් කළා මේ රටේ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත් කරපු මොහොතක තමයි අපි මේ එකතු වෙලා ඉන්නේ. ඒ හින්දා මේ හිත්වල තියෙන බලාපොරොත්තු හිත්වල තියෙන සිහින එක තැනකට එහෙම ගන්න පුළුවන් නම් බැංකුවක එහෙම දාන්න පුළුවන් නම් මහ බැංකුව පරදී කියලා මම හිතනවා. ප්‍රශ්නත් ඒ වගේම ඇති ප්‍රශ්න බැංකුවක් හැදුවොත් සිහිනත් ඒ වගේම ඇති. ඔය ප්‍රශ්න වලට උත්තර ආවේ නැහැ. සිහින වලට උත්තර ආවේ නැහැ. මේ රටේ ජනතාවයගේ හදවත්වල පොපියන සිහින සැබෑවට පත් කරන බලයක් පිටවන්න තමයි ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය මේ රටේ ස්ථාපිත කරේ ආදරණීය අම්මේ සහෝදරිය. ඒ සඳහා තමයි අපි මේක බිහි කළේ. ඒ නිසා මේ සිහිනේ සැබෑ කරගන්න ඔක්කොම අත්වැල් බැඳගෙන එන්න. ඒ ගමන යන්න. එඳ අපි හිතනවා ඒ කාර්යභාරය ඔබට අපට කරන්න පුළුවන් කියලා. අද මේ සභාවට ආපු මොහොතේ ඉඳන් මූණු දකින්න කොට සතුටුයි මල් පිපුණා වගේ හැඩට වැඩට අම්මලා ටික සහෝදරියෝ දියණිවරු ටික ඉන්නවා. ලස්සන නිර්මාණ කීපයකුත් උඩින් තියෙනවා. මේ නිර්මාණ දෙක ගැනම වේදිකාවේ කතා ගියා. හරි. මේ තරම් සිව් මැලිද යකඩ දැල් කියලා වේදිකාවේ කතාවක් ගියා. මේ තරම් සිව් මැලියට හදලා නිර්මාණශීලීව හදලා මේ තරම් සිව් මැලිද යකඩ දැල් වේදිකාවේ කතාවක් ගියා. ලස්සන නිර්මාණයක් කළා පොල් තෙල් පහනක් දැල්වන්න. අපි වසන්ත සහෝදරෙන් ඇහුවා ඉවා කවුද හැදුවේ කියලා. රෑ නිදි මරාගෙන අපේ ගුරු සහෝදරු ඇතුළු කීප දෙනෙක් හැදුවලු. ස්තුතියි සතුටුයි. මෙන්න මේ වගේ නිර්මාණශීලී රටක් හදන්න පුළුවන් මිනිස්සෝ අද ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. වේදිකාව වුණත් ඔබ දකින්නේ නැති විවිධ විදියට සැරසුණා. ලස්සන ලෙසට ගීතවත් වුණා. සහෝදරියක් අපේ ආදරණීය සහෝදරයයි ගීතවත් කළා. ලස්සන නිර්මාණ හැදුවා. ඔබ මේ නිර්මාණශීලී ලෙස කටයුතු කරනවා. මේ නිර්මාණ වලට වැඩක් තැනක් දීලා, ඒවට ජවයක් දීලා රට ගොඩ ගන්න පුළුවන් බලයක් තියෙන තැනක් තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. එදා සුවිශාල කාර්යභාරයක් කරා. මම දන්නවා මේ දිගමඩුල්ලේ දිස්ත්‍රික්කේ බොහෝ අම්මාවරුන්ගේ අත්වල හොඳට කරකට තියෙනවා කියලා. හොඳට කැත්ත උදැල්ල අල්ලපු අය ඉන්නේ. දෑකැත්ත දැතිවන අල්ලපු අය ඉන්නේ. හේනේ කුඹුරේ වැඩ කරපු අය ඉන්නේ. ওই කරකට මතුවෙච්ච අත්වලින් තමයි වසර 76ක් කතිර ගැහුවේ. ඒ කතිර වලින් ප්‍රතිඵලයක් නොලැබුණු බව ඇත්ත. ගඟට කැපු ඉනි වගේ ඒ කතිර වතුරේ ගියා. නමුත් දැන් අපට වගකීමක් තියෙනවා. කතිරයක් ගහනකොට දුර දිග බලලා, ගැඹුර බලලා, ඈත බලලා, ප්‍රතිපත්ති බලලා, වැඩපිළිවෙල බලලා, විනය බලලා පක්ෂයේ ස්වභාවය බලලා සියල්ල කිරාමැන බලලා පස්මහන් බැලුම් බලලා වගේ අපිට කතිරයක් ගහන්න වගකීමක් තියෙනවා.
ආයි වගකීමේ දෙකක් නැහැ මේ රටේ ජනතාව බහුතරයක් මේ වෙනකොට තේරුම් අරන් ඉවරයි අවුරුදු 76කට පස්සේ මේ රට බාර දෙන්න පුළුවන් හොඳම සුදුසුකම් තියෙන දේශපාලන ව්‍යාපාරයේ එකයි තියෙන්නේ ඒක මාලිමාව ප්‍රමුඛ කරගත්ත ජාතික ජන බල වේගය කියන එක තේරුම් අරගෙන හමාරයි කියන එක අපි මතක් කරන්න කැමතියි එහෙනම් දැන් පාලකයෝ බය වෙලා ඉන්නේ සලිත වෙලා ඉන්නේ එහෙනම් මේ කියනවා ගැහණු අපි එක මිටය කියලා ගැහණු අපි එක මිටය කියලා කියනවා අර ඒ කට්ටිය කියනවා අපි දැන් එන විදියට හොරු එක ගොඩය කියලා. හොරු ඔක්කොම එක ගොඩට එන්න හදනවා. උන් ඔක්කොම එක්කව වෙන ස්වභාවයක් තියෙන්නේ. කැපුවත් කොල කැපුවත් කියලා ගමේ කතාවක් තිබ්බට උඩනම් එකට එක්කව වෙලා. දැන් පොහට්ටුවට රණිල්ල පූට්ටු වෙලා. දැන් ඒක රටටම මාට්ටු වෙලා. නැද්ද මං අහන්නේ? දැන් ඔය පෞගේ කාලේ හොරු අල්ලන්න මහදන්කුවේ වංචනිකයෝ අල්ලන්න කියලානේ ඡන්දෙ ගත්තේ 69 ලක්ෂයක්. අනේ 69 ලක්ෂෙන් ආන් ජනාධිපති කෙනෙක් බිහි වෙලා මහ බැංකුවේ මහා මහ එක ආන් ජනාධිපති පුටුවට බැලලා ආන් එහෙම අපි එක මිටට හොරු එක ගොඩට එකට තියලා පරද්දන්න ජනතාවම මේ රටට ගේනවා එක මිටට කියන කාර්යය අපි උන්ට මතක් කරන්න පුළුවන් මතක් කරන්න කැමැති ආදරණීය මේ සහෝදරිය ඒකට සූදානම් වෙන්නේ එහෙනම් අද මෙතනට ආපු අම්මලා සහෝදරියන් ගෙදර යනකොට ටිකක් වෙනස් වෙලා යන්න ගැම්මක් අරගෙන යන්න ජවයක් අරගෙන යන්න දැනුමක් අරගෙන යන්න අරගෙන ගිහිල්ලා බිම කලම්බන්න ඔක්කොම එක මිටකට ගන්න මේ දූෂිත දේශපාලන වලල්ල පරද්දන්න සූදානම් වන්න අපේ දරුවන්ට සාධාරණීෂ්ඨ කරන්න මේ මහපොළොට සාධාරණීෂ්ඨ කරන්න කවුරුත් එකවන්ව වැඩ කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඒක අපේ කාර්යභාරය තව මාස කීපයක් තියෙන්නේ දුෂ්ටයෝ ඔක්කොම එක තැනකට එනවා දැන් එක සන්තෝෂයක් තියෙනවා මේ රටේ මොකද ධන්නවාද අවුරුදු 76ක් යනකොට රට විනාශ වෙච්ච එක ගැන දැඩි වේදනාවක් තියෙනවා දැඩි වේදනාවක් තියෙනවා මිනිස්සු විඳින දුක ගැන දැඩි වේදනාවක් තියෙනවා ඒ අතරේ ආඳුරු වලාවක රිදී රේඛාවක් මතුවෙනවා වගේ සතුටකුත් තියෙනවා මොකක්ද ධන්නවාද සතුට රට විනාශ කරපු පක්ෂ දෙක මුදුන විනාශ උඩ විනාශයි කොළපාට කඳ උර විනාශයි නිල් පාට කඳ උර විනාශයි පළු පළු ගැලවි යන ස්වභාවයක් පේනවා නැත්නම් මං අහන්නේ මේ දසවල පළු ගැලවෙනවා දැන් පොහට්ටුවේ පෙති හැලිලා කෑලි ගැලවිලා දැන් කල්පනා කරලා බලන්න ගිය සැරේ 69 ලක්ෂය එතන නෑ මම හිතනවා දිගමඩුල්ලේ කාන්තා බලකායේ 69 ලක්ෂයක් වැඩිපුර ප්‍රමාණයක් අද මෙතන මාලිමාව සමගත් එකතු වෙලා ඉන්නවා කියලා අපි හිතනවා පිළිගන්නවා බොහොම ආදරෙන් බොහොම සහෝදරත්වයෙන් ඒ අම්මලා සහෝදරිය අපි පිළිගන්නවා තාම අප සමග එකතු නොවුණු කොළ කඳවුරේ නිල් කඳවුරේ අම්මලාටයි සහෝදරියන්ටයි ආරාධනාව දරුව වෙනුවෙන් එන්න රට වෙනුවෙන් එන්න 76 වසරක පාඩම් ඉගෙන ගත්ත සියලු දෙනා දැන් එකතු වෙන්නේ එකට තියලා පරද්දන්න ඕන කම තියෙනවා. අදේ පක්ෂ දෙකම කුඩුපට්ටම් වෙලා තියෙන්නේ. කෑලි කැබලි වෙලා තියෙන්නේ. කල්පනා කරලා බලන්න අද රාජපක්ෂ පැලැන්තියට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ පක්ෂේ කෑලි ගලෝගෙන යනවා ඒ පක්ෂෙම කට්ටිය. ඩලස්ලා ඇතුළු කණ්ඩායම ඩලස් සලහපෙරුමලා කණ්ඩායම 12 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගලෝගෙන යන්න ගියා. ඊට පස්සේ වීරවංශලා ගම්මන්පිල්ල රතනහාමුදුරුවෝ 11 දෙනෙක් ගලෝගෙන යන්න ගියා. ඊට පස්සේ නිමල් ලංස අන්ද්‍ර ප්‍රියදර්ශන සුසිල් ප්‍රේමජාන්ත 12ක් ගලවගෙන යන්න ගියා රණිලත් රෑට රෑට බිලි බානවලු එහෙ රාජපක්ෂලගේ කට්ටිය බානවලු ප්‍රසන්න රණතුංග බාගෙනලු ඉන්නේ එතකොට කංචන විජේසේකරත් බාගෙනලු ඉන්නේ රත්වත්තලත් බාගෙනලු ඉන්නේ නිමල් ශ්‍රීපාලත් බාගෙනලු ඉන්නේ චාමර සම්පත් බාගෙනලු ඉන්නේ උඹලා හොරු ටික ඔක්කොම බාගනිලා මේ රටට ආදරය කරන නුඹලාගේ පක්ෂවල මේ රටේ ආදරණීය ඡන්දදායකයන් ඔක්කොම එක තැනකට ගේනවා ඒ තැන තමයි මා ජාතික ජන බල වේගය වටා අපි එකතු කරනවා ඒ අයටයි අපි එන්න කියන්නේ එන්න හොරු එක තැනකට යනවා ක්‍රොක් වෙනවා ඒ පක්ෂ කෑලි කැබරි වෙලා ආන්න මෛත්‍රීපාල මහත්තයා ගැලවිලා ගියා දැන් ගැලවිලා ගිහිල්ලා ඇලවිලා ඉන්නේ ඊයේ 3 දෙනෙක් එළියට දැම්මා කවුද දැම්මේ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර එළියේ ජාතික සංවිධායක හිටපු දුමින්ද දිසානායක එළියේ අලගිය වන්නේ එළියේ දැන් මෛත්‍රී ගෙත් ඔක්කොම එළියේ කල්පනා කළ බා ඔක්කොම කුඩුපට්ටා පක්ෂ වැටෙනවා සුන්නත් දිරු වෙලා තියෙනවා මේවා රටේ සුබ ලකුණු ඇයි හතුරා කුඩුපට්ටම් වී යාම මේ රටට සබෑලස ප්‍රේම කරන මිතුරු කරන පාර්ශයට ඉතා සුබයි ඉතා සුබයි සජිත්ට මොකෝ වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ දෙපළු වුණා එක භාගයක් රණිලා ගෙනිච්චා අනිත් භාගයේ සජිත් ගෙනිච්චා රෑට රෑට දෙන්න ගෙවල් දෙකට පනිනවා ආපහු බඩු හොයාගෙන යනවා එහෙම හොයන් යනවා
සජිත් ජේදර මහා සටනක් ලු මේ දවස්වල මොකක්ද දන්නවද සජිත් පක්ෂේ නායකයා සභාපතිතුමා කවුද ඒ පක්ෂේ සභාපති ජෙනරල් පොන්සේකා සභාපති නායකයයි හට්ටි මුට්ටි පොලේ ගහනවලු සාලේ ඉඳ එතන ලොකු ගෝරි උපසභාපති කවුද උපසභාපති පී හැරිසන් හැරිසන් කෝ දැන් ආන්න හැරිසන් හැරිලා රණින් පැත්තට එයා රණින් ගහවට ගිහිල්ලා මල කෙලියයි ගෝරි ගොඩයි හොඳයි සුබයි රටට සුබයි ඒ නිසා මේ රට වනසපු පක්ෂ වෙනසි වෙනසි යනකොට මේ රටට සැනසීමක් ගෙන දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය මේ රටේ පුරාම දලුලමින් ගොඩනැගෙමින් මේ රටට බලාපොරොත්තුවක් ගේනවා අනිවාර්යයෙන්ම මේ වසර ඓතිහාසික වසරක් ජාතික ජන බලවේගයේ ජනාධිපති කෙනෙක් බිහි කරන වසර ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බිහි කරන වසර අනිවාර්යයෙන්ම 2024 වසර කියන්නේ සුබයි නියතයි ජයයි කියලා සටහන් කරගන්න කියලා අපි ඔබතුමාලට කියනවා ඔබ තුමියලට කියලා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා එහෙම අවුරුද්දක් හතුර බොහොම කුපිත වෙලා ඉන්නේ බියට පත් වෙලා ඉන්න මොහොතකයි අපි එක්කහු වෙලා ඉන්නේ උන්ගේ බියට අපි සතුටු වෙමු ඇයි මර බිය කියන එක තමයි ඒ බිය දේශපාලනික වශයෙන් මරණයට පත්වීම නිසා ඇති වෙන බිය හරි ඒ කතාව පැත්තක තියලා වෙනත් කතාවකට ගෙනියනවා මගේ කතාව දැන් මොකක් මේ රට හදන්න පුළුවන්ද බැරිද කියලා කතා ඔබට හම්බෙලා ඇති ගම්බින් වල කට්ටිය මෙහෙම කියනවා කවුරු ආවත් එකයි මහත්තයා ඔක්කොටම දුන්න මහත්තයා මේ රට හදන්න බැරි වුණා ඔක්කොම දේශපාලඥයෝ වැඩක් නැහැ ඔක්කොම හොරු කියලා කියන කට්ටිය හැම ගම්බින් වල නැද්ද ඉන්නවා 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 අපිට එහෙම කියන්න එපා ඇයි අපිට තාම හැඳ දුන්නේ නැහනේ 70 අවුරුද්දා අපිට හැඳ දුන්නේ නැහැ අපිට සුක්කානම දුන්නේ නැහැ දැන් හැඳ අතේ තියන්නේ රණිල්ගේ 69 ලක්ෂයක් හැඳ දුන්නේ ගෝටට ගෝටා කිව්වනේ පොහොර නිකන් බෙදනවා කියලා කිව්වනේ ඒ හින්දායි දුන්නේ බෙදයි කියලා හිතුවා දේශපාලඥෙක් නොවන නිසා නිලධාරියෙක් වුණු නිසා වියත්මගක් හදපු නිසා හොරු පන්නනවායි කී නිසා චෛත්‍යයක් ගාව දියුරපු නිසා පොර නිකන් දෙනවා කියපු නිසා බඩු මිල අඩු කරනවා කියපු නිසා ගොන් කරත්තොල නැගලා පාර්ලිමේන්තුවේ තෙල් මිල වැඩි කියලා කියපු නිසා ආම තෙල් අඩු කරයි කියලා හිතලා බෙදයි කියලා හිතලා දුන්නා බෙදුවේ කොහොමද එයාලා ඇහුවා වගේම ඇහුවට කමක් නැද්ද දැන් සැපයිද ලුණු හැම කනවද එහෙම අහන එකෙක්වත් දැන් නැද්ද එහෙමනම් ඒ කාලේ හිටියා ඔය ඡන්දෙ දුන්නේ බෙදයි කියලා හිතලා ඡන්දෙ දෙනකොට තිබුණටත් වැඩි ආඩුවෙන් ගන්න අපි ඡන්දෙ දුන්නා ඡන්දෙ දෙනකොට ඡන්දෙ දීලා ආණ්ඩුවක් ආවම කිරිබත් එහෙම අම්පාර එහෙමත් හැදුවද ඒ හදන කොට හාල් කිලෝ එක කීයද ඒ කිරිබත් කනකොට හාල් කිලෝ එක රුපියල් 75යි දැන් කඩෙන් එහෙම හාල් ගත්තොත් දැන් කීයද ආයෙවත් 200 පැනලා තියෙන්නේ පරිප්පු 65ට කෑවා මතකද දැන් පරිප්පු කන්නේ කීයටද ආයෙවත් 300 ගානට කන්නේ නේ මතකද රුපියල් 100ට එහෙම සැමන් කෑවා අම්මට එහෙම මතකද අමතක වෙච්ච පාටයි අපේ ගමේ අම්මා කෙනෙක් පහුගිය දවසක දැන් මාස කිහිපයකට උඩදී පාරට වෙලා ඉන්නවලු අපේ ගෙවල් ළඟ අම්මා කෙනෙක් වයසක කෙනෙක් දරුවෝ කොළඹ ඉඳන් එනවා කියලා ආරංචි වෙලා උන්ට උයලා කියන්න සෙමෙන්ටින් එකක් සෙමෙන් හුණ්ඩුවක් ගෙන්න ගන්න කඩේට යන එකෙක් පාරේ යනකම් බලන් ඉඳලා අපේ සහෝදරෙක්ම ඇවිල්ලා පක්ෂේ කෙනෙක් පුතා සෙමෙන් හුණ්ඩුවක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා අහුවලු පුළුවන් අත්තම මම හන්දියට ගිහිල්ලා එනවා කිව්වලු ගැටේ ගිහලා දුන්නලු රුපියල් 100ක් අපේ සහෝදරයා කිව්වලු 100ට සෙමෙන් නෑ අත්තම්මා කිව්වලු උඹ බොරු කියන්න එපා අපි 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අපේ ගෝඨාභය මහත්තයා රුපියල් 100ට සෙමෙන් දුන්නා ගෙනෙන් 100ක් කිව්වලු උඹ බොරු කියන්න එපා ජේ.බී. කාරෝ කිව්වලු අපේ සහෝදරයා කිව්වලු 100ට සෙමෙන් තිබුණා අත්තම්මා ඒ කාලේ දැන් 100ට නෑ කිව්වලු ඉඳපන්කෝ එහෙනම් කියලා ආයි ගැටේ දීලා තව 100ක් දුන්නලු දැන් කීයද 200යි අපේ සහෝදරයා hina වෙලා කිව්වලු 200ට නෑ අත්තම්මා දැන් 600ට කිට්ටුව තමයි ලොකු සෙමෙන්ටින් එකක් ගන්න තියෙන්නේ කිව්වලු උන්ද පැනපු ගමන් අපේ සහෝදරගේ අතේ තිබුණු රුපියල් 200 උදුරලා ආපහු ගැටේ ගහන ගමන් කිව්වලු එහෙනම් අපිට මාළු කන්න වෙන්නේ නෑ අපි අර ඡන්ද දීපේ උන්ගේම මාළු තමයි දැන් කන්න වෙන්නේ කියලා උන්ද ගියාලු ගෙදරට ඔව් කතාව ඇත්ත කල්පනා කරලා බලන්න සෙමෙන් එකේ ගාන ගියා සීනි කිලෝ එක තිබුණේ කහට එකක් බොන්න හරි රුපියල් 80ට දැන් සීනි කිලෝ එකක් ගෙදරට ගේන්නේ කීයද අයවත් 300 ගානක් ඔන්න ඔය ඔක්කොටම නමක් දාගන්න සුභ අනාගතේ කියලා ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම සිංහල භාෂාවේ වචන ටික දාලා දීපු ෂොට් එක කොහමද නේ දැනුත් ඕන් එනවා අර වගේ අර ඒ කාලේ වගේ වැඩේනවා හාල් කිලෝ 20ක් එවනවලු ඈ හාල් කිලෝ 20ක් එවනවලු උත්සව සමයට කන්න දැන් මේ සමුලුව දැක්කට පස්සේ මට හිතෙනවා හෙට අනිද්දා තව බඩු මිල ටිකක් අඩු කරලා එයි අපි බය කරමු ඈ බය කරනකොට බිල් අඩු වෙනවා බඩු මිල අඩු වෙනවා
එයින්ද අපට ඡන්ද දෙන නොදෙන සියලු ජනයාට පෙම් කරමින් අපි උය උන්ව බය කරමි බය කරලා බිල් අඩු කරමි බඩු මිල අඩු කරමි සියල්ලටම මේ ප්‍රතික කාලයකට උන් ලවා සහන දෙමි සහන දීලා ඔක්කොම භුක්ති විඳින්න නෑ සහෝදරුන්ටත් ඒ කාලේ ඡන්ද කාට අරක්කු භාගයක් කාලක් නේ දෙව්වේ මේතරේ බෝතලයක් විතරේ වය ඔය සහෝදරු ප්‍රවේශම් කර ගන්න ඕනේ මහත්තුරුට බෝතලේ බෝතලේ බීලා වැඩි වෙලා සූරු වැඩි වෙලා ඡන්දේ වරද්ද ගන්න ඉඩ එහෙම තියෙනවා චන්දේදාට ඉස්සලා දෙන්නේ දෙන දෙයක් ගන්න කන දෙයක් කන්න වෙන දේ හිතන්න උන දේ හිතන්න අනාගතය ගැන දකින්න දරුවා ගැන පෙම් බදින්න කතිරේ මාලිමාවටම දෙන්න ද්‍රෝහි දේශපාලන නඩය පරද්දලා දාන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන්නේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරිය ඒකයි ඉල්ලන්න තියෙන්නේ එහෙනම් ආයි රවට්ටන්න දෙන්න බෑ මේ ගොවි ජන එහා ඉන්න දිස්ත්‍රික්ක හුඟ දෙනෙක්ගේ කනේ තියෙන්නේ ඇත්ත රත්තරන්ද ඉමිතේ අර මොනා හරි බොරු රත්තරන්ද ඔය තියෙන්නේ අද ඉතින් සමුලුවට යන හින්දා මොන හරි දාගෙන එන්න ඇති. කනුත් පාළු වෙලා ඇති. රත්තරන් උගස් කඩේ ඇති. ජනතාවගේ රත්තරන් වැඩි හරියක් තියෙන උගස් කඩවල. මම හිතනවා මේ සිංහල Hindu අලුත් අවුරුද්දේදී ඉතුරු බඩු ටිකක් කඩේට යනවා. උත්සවේ තියන්න. ඔබේ බඩු උගස් කඩේ තිබ්බට ඔබෙන් ඡන්දේ ගත්තේ උන්ගේ ගෙදරවල් වල නම් රත්තරන් හොඳට තියෙනවා. අර මාලිගාව අල්ලගත්ත වෙලාවේ 5000 කොළ පිටින් සා රත්තරන් පොදි පිටින් ගිහින් කොල්ලෝගු බාර දුන්නා පොලිසියට. අර මේ තිබුණු අරගලේ වෙලාවේ මේ 30 අවුරුදු යුද්ධ වෙලාවේ අල්ලපු රත්තරන් නැවුවල රත්තරන් කෝ මං අහන්නේ කෝ ඒ රත්තරන් කෝ හොයාගන්න හැම ඕන කමක් නැහැ ඔබේ රත්තරන් නම් හොයාගන්න තැනක් තියෙන උගස් කඩේ අර රත්තරන් කෝ මං අහන්නේ දැන් රත්තරන් മന്ത്രി කෙනෙක් තමයි පච්චලා තියෙන්නේ කෝප් කමිටුවට ඌත් හරි රත්තරන් කෝච්චිවල රත්තරන් බිස්නස් එක කරා කියන්නේ දැන් ඒ රත්තරන් කෝ අදට අවුරුද්දකට පෙර ආතුව මේ පාර්ලිමේන්තුවේ ගරු කටයුතු ඇමතිවරයෙක් ආවා කටුනායක ගුවන්තොටුපලෙන් එළියට පෙස්සමක් ඇවිල්ලා රේගුවට ගිහිල්ලා රේගු නිලධාරින් කිව්වා මන්ත්‍රීතුමා අදනම් පෙස්සමක් ඇවිල්ලා තියෙනවා ඔය බෑග් එක දෙන්න පරීක්ෂාවට කිව්වා බෑග් එක පරීක්ෂා කරා පරීක්ෂා කරලා බලනකොට මල්ලේ තිබුණේ මොනවද හාල් මැස්සෝ 250ක් ගෙනිලා ගෙදරට දැන් ඔබ බඩු ගන්නකොට කඩෙන් කොහමද ගන්නේ හාල් මැස්සෝ 100යි මට අද ඒක කඩේකට ගොඩ වුණාම මේ පදිය තලාව හරිය ගොඩ වුණාම කියනවා මහත්තයෝ දැන් පුදුම තත්ත්වයක් තියෙන්නේ මිනිස්සු ඇවිල්ලා බීලුණු ගෙඩියක් කිරලා දෙන්න කියනවානේ තනි ගෙඩිය කිරන්නේ කොහොමද කියලා අහනවා සීනි 100 ඉල්ලනවානේ මේක මහ පුදුම කර්මයක් මහත්තයා කියලා කියනවා අපේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඔබතුමාලා මේවා දැනගන්න කියලා කිව්වා මං කිව්වා අපි නම් ප්‍රශ්නේ හොඳටම දන්නවා කියලා අපි අඳුරගත්තේ නැහැ පස්සේ කතා බහ කර කර යනකොට එයාත් මාලිමාවටලු ඡන්දෙ දෙන්නේ ප්‍රශ්න ඔක්කොම කියලා මට අවසානේ කියන ඔබ දැන් අපිත් කැන්වසින් කරන සමහර කට්ටිය ඡන්දෙ දෙන්නලු මාලිමාවට හොඳයි ඉතින් රටේ සුබ ලකුණු පහල වෙලා බීලුණු ගෙඩිය ඉල්ලනවලු සීනි 100 ඉල්ලනවලු සමහර අම්මලා සීනි 50 ඉල්ලනවලු එක වේලකට තේ බොන්න පවුලට හැබැයි අරූගේ මල්ලේ රත්තරන් තිබ්බේ සීනි 50ට හරි බීලුණු ගෙඩිය බරට හරි ගෑම් 50ක් නෙවෙයි කොච්චර තිබ්බේ උගේ මල්ලේ තිබ්බ රත්තරන් කිලෝ 6 මාරක් අපි හාල් මැස්ස 250 ගන්න මිනිස්සු අරූගේ මල්ලේම රත්තරන් කිලෝ 6 මාරක් කොහමද තත්ති අනේ ගහපු කතිල උන්ට මැව්වා දිව්‍ය ලෝක ගහපු එකාට මැව්වා අපාය උන් ගොඩ අපි වලේ වලේ හිටියත් සමහරු කියන්නේ මෙහෙමනේ අපි මහත්තයා කතාව නම් ඇත්ත තමයි වුණත් ඉතින් කැපුවත් කොළනේ අපි කැපුවත් නිල්නේ කියනවා ඔය මැද ජේපි කාරේ කිටියොත් කියනවා අපි කැපුවත් රතු කියනවා අපි තුන්ගොල්ලම කපාගෙන තියෙන වසර 76ක් වල දැන් වල හරි ගැඹුරු 76 වසරක් වලක වැටිලා දැන් මොලේ පාවිච්චි කළා වලෙන් ගොඩ එන්න ඕනේ දැන් වලෙන් ගොඩ එනකොට ගොඩ එන්න බැරුව තාම ඔබේ ගමේ ඥාතීතවත් ඇති වලේම ඉන්නවා ඇති අර පක්ෂක් දෙක එතකොට ඒ කට්ටියට ගිහිල්ලා ලිං කට්ටට මූණ තියලා කියන්නේ අපි නම් වලෙන් ගොඩ ආවා උඹලත් වරෙල්ලා කියන්නේ එතකොට සමහරු කියයි වල සැපයි කියයි එතකොට ඒ කට්ටියට කියන්න සජිත් ආවොත් නම් ඔය තාම වල හාරයි කියන්නේ රණිල්ලාවොත් වල හාරයි කියන්නේ අපි වලෙන් ගොඩ යන ක්‍රමයක් තියෙනවා කියන්නේ කම්බයක් දාලා හරි ඉනිමකක් දාලා හරි ඔය වලේ වැටිච්ච මිනිස්සු ගොඩ ගන්න එක මෙන්න මේ සහෝදරයන්ට අම්මලාට බාරයි කවුරු නාවත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පෙළගැහිලා තියෙන විදියට මේ රට මේ වලෙන් ගොඩ ගන්න එක මේ වසරේ ජාතික ජන බලවේගයේ බලයක් යටතේ ආරම්භ කරනවා කියන කාරණේ අපි ඔබට මතක් කරන්න කැමති ආරම්භ කරනවා ආන්නයකට වැඩ කොටසක් තියෙනවා පසේ බුදු වෙන්න එපා අනියම බුදු වෙන්න එපා සාංගික පින්කම් කරන්න අනික් කට්ටියත් එකතු කරගෙන මේ ඩෑ වලේ ඉන්න කට්ටිය. ඒ කට්ටියක් ගොඩ ගන්න අන්නෙම ගොඩ අරගෙන රට හදන්න. ඒ නිසා වසර ගාන 76ක් මේ විදිහට දහදුක් වින්දා මේ රට හදන්න බෑ කියලා කිව්වා. ඒ කට්ටිය කන් හැන්දෙන් බෙදුවා. ඒ නිසා යොයි වේදනාව අපිට තාම හැන්ද දුන්නේ නෑ. අපිට තාම සුක්කානම දුන්නේ නෑ.
එයින්දා ඔබට ඔබට බෙදුවේ ඒ කට්ටිය කන් හැන්දෙන් සිල් රැද්ද එහෙම හම්බුණාද අස්වැස්ස එහෙම හම්බෙනවද ඈ සමෘද්ධිය එහෙම හම්බෙනවද ඔය කන් හැන්දෙන් බෙදන්නේ පාලකයෝ මොන හැන්දෙන්ද බෙදාගන්නේ ඔබේ ඡන්දය අරන් ගියාම මොන හැන්දෙන්ද බෙදාගන්නේ දැන් කාන්තාව හැන්ද ගැන හොඳට දන්නේ හින්දා දෙන්නකො බලන්න උත්තර ආ සවලෙල්ලු ඔය සවලෙන් බෙදාගත්තේ 80 වකවාඩුවේ උන් හැන්ද ලොකු කරා දැන් සවල අයින් කරලා දැන් මොකෙන්ද බෙදාගන්නේ සවලට වැඩිය ලොකු එකක් බැකෝ 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 පරාදයි නැවුඩ නැව්පාරෙන් යන්නේ දැන් නැව් පිටින් හොරකම් කරන්නේ මහ බැංකුවේ වංචාව කෝප් කමිටුවේ ගණනය කළා ජනාධිපති කොමිෂන් දාලා ගණනය කළා මහ බැංකුවේ වංචාව කෝටි 11000යි කියනකොට කන් හැදි පාරක්ද බැකෝ පාරක්ද නැව් පාරක්ද එහෙම දැන් ඔබේ ගම්බින් වලත් හොරු හැම ඉන්නව නේද රත්තරන් බඩු එම අරන් ගිය අවස්ථා නැද්ද සල්ලි එම හොරකම් කරපු අවස්ථා නැද්ද සීනි බෝතලේ එහෙම හොරකම් කරන් යන උන් ඉන්නවද ගමේ සීනි බෝතලේ සුදු ලුණු එහෙම හොරකම් කරන උන් ඉන්නවද පොල් තෙල් කාලා හොරකම් කරන උන් ඉන්නවද නෑ නේ ඒ වගේ 2.50 හොරු දිගා මඩුල්ලේ නැති බව මේ මෑනියන්ලා පවසයි හැබැයි පාර්ලිමේන්තුවේ නම් ඉන්නවා සීනි වලින් හොරකම් කරපු උන් පාර්ලිමේන්තුවේ හිටියද නැද්ද සීනි බදු වංචා කළාද නැද්ද කළා ඒ බදු ගණනය කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ බදු ගණනය කරලා වාර්තාව දීලා තියෙනවා සීනි බදු වංචාව රුපියල් මිලියන වලින් ගත්තොත් මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් මිලියන වලින් ගත්තොත් 1000ක් 10ට ටිකයි අඩු ඒක කන් හැන්දක්ද පොල් කටු හැන්දක්ද බැකෝ පාරක්ද නැව් පාරක් ඕන්න හොරකම් එතකොට මේ හොරකම් වලට දඬුවමක් දෙන්නේ නැද්ද කලන්නේ නැද්ද පොඩි එකාට කෝටුවෙන් තලපු අම්මලා මේ හොරුන්ට කලන්නේ එහෙම නැද්ද තව පාරක් කන් හැන්දෙම බෙදා ගන්නද බලාගෙන ඉන්නේ කාල් කිලෝ 20ෙන් වැඩේ කොට යන්න බෑ දෙන හාලක් ගන්න කන කෑමක් කණ්ඩ මේ අම්මලා තේරුම් ගන්න ඔය ගෙදර වැඩිපුර පිරිසක් ඉන්නවා නම් දවසකට වේදකට කිලෝ එක ගානේ උයනවා නම් බත දවසට කිලෝ 3යි නම් අවුරුදු 50ක් ජීවත් වෙලා ඉන්නවා නම් මේ අම්මලා මෙතන ඒ අය උයපු ප්‍රමාණය කොච්චර දන්නවද හාල් ගෝණි 1100ක් ගණන් හදලා බැලුවා දවසට කිලෝ 3 ගානේ අවුරුදු 50කට කොච්චර උයනවාද කියලා හාල් ගෝණි 1100ක් එහෙම උයපු අම්මලාට හාල් කිලෝ 10ක් 20ක් දෙනවලු කණ්ඩ උත්සව කාලෙට කල්පනා කරලා බලන්න ඒ නිසා දැන් උන්ට අමු කැවිලා දැන් මේ තියෙන්නේ එඳා බෙහෙත් පෙත්තෙන් හොරකම් කළා අපිට ගෙනාවු බෙහෙත් පෙත්තෙන් හොරකම් කරා මෙන්න මේ හොරුන්ට දඬුවමක් දෙන්න ඕනේ අන්නේ දඬුවම දෙන්න කෙවිතෙන් තලන්න නම් හරියට තේරෙන්න නම් මෙච්චර අවුරුදු 75 76ක් අපට දහදුක් දීපෝ මේ පාලකෝ මේ රටේ පන්නන්න ඕනේ අන්නේකට යවේ ගන්න අන්නේකට දඬුම ගන්න අන්නේකට ගමේ සංවිධානය වැඩ කරන්න අන්නේකට ඔය තියනවනම් ස්මාර්ට් ෆෝන් නේ මේකෙත් වැඩ කරන්න ඕකත් හොඳ වැඩ බිමා අපි ඒ සියල්ල කළ යුතුයි අපිට දාන්න පුළුවන් උපරිම බර දාන්න ඕනේ උපරිම බලය යොදන්න ඕනේ මුන් පන්නන්න මේ රට හදන්න පුළුවන් ඔය සුක්කානම් අපිට දෙන්න ඔය හැන්ද අපි අතට දෙන්න අපි දන්නවා බෙදෙන විදිය අපි දන්නවා පදවන විදිය මේ රටේ ඔබට මම මේ කියන්නේ ලෝක